අයිබෝන් ඔල මිතුල එන්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ 1964 ජපානයේ තිබුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සිදුණු විශේෂ සිදුවීම ගැන. ඒක කිව ගමන් සමහර අයට මතක් වෙනවා ඇති මොකක්ද අපි කතා කරන්න යන මාතෘකාව ගැන. මේ සිදුවීම හරියටම සිදුවෙන්නේ 1964 ජපානයේ තිබුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකද රට රටවල් වල ඉන්න දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි එතෙන් එකතු වෙන්නේ. ඉතින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා කියන එකම ක්‍රීඩකෙක් ලබන ලොකු ජයග්‍රහණයක්. 1964 ජපානයේ තිබුණු මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මීටර 10,000 ඉසව්වෙන් ලංකාවෙන් සහභාගී වෙන පුද්ගලයා තමයි රණතුංග කරුණානන්ද කියන්නේ. රණතුංග කරුණානන්දට පුංචි අසනීපයක් තිබුණත් එයා මේ ගැන හිතන්නේ නැතුව මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රතු පළස මතින් ගමන් කරනවා කියන එකම ක්‍රීඩකෙක් ලබන ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි සැලකන්නේ. ඒ ඔලිම්පික් තරඟයේ මීටර 10,000 ධාවන ඉසව්ව එක් වෙඩි පහරකින් ආරම්භ වෙනවා. ආරම්භ වෙනවා සමගම බොහොමයක් ක්‍රීඩකයන් එක පොකුරට ධාවනය ආරම්භ කරනවා. තරඟේ ආරම්භ වෙලා සුළු මොහොතක් යනකොට සමහර ක්‍රීඩකයෝ ඉදිරියෙන්ම ධාවනය කරනවා. ඒ වගේම සමහර ක්‍රීඩකයෝ පසුපසින්ම ධාවනය කරනවා. මේ ධාවන තරඟේ වට 10ක් අවසන් වෙනකොට ලංකාවෙන් සහභාගී වුණු රණතුංග කරුණානන්ද කියන ක්‍රීඩකයා අන්තිමයා. මේ විදිහට තවත් ටිකක් වෙලා මේ තරඟේ යනකොට ඇමරිකාවේ බිලි මේල්ස් තරඟේ නිමා කරනවා. ඒත් එක්කම දෙවැනි ස්ථානයේ සහ තෙවැනි ස්ථානයේ තෝරාගෙන අවසන් වෙනවා. මේ විදිහට පළමු ස්ථානයේ දෙවැනි ස්ථානයේ සහ තෙවැනි ස්ථානයේ තෝරාගත්තෙන් පසුව අනිත් ක්‍රීඩකයෝ හැමදෙනාම තරඟයේ අතරමැද නතර කරලා දානවා. හැබැයි අපේ රටෙන් සහභාගී වුණු ඒ අසහාය ක්‍රීඩකයා තරඟයේ අතරමැද නවත්තලා දාන්නේ නැහැ. ඔහු දිගටම ධාවනය කරනවා. මෙයාට සම්පූර්ණයෙන් තරඟයේ නිමා කරන්න තව වට 4ක් ඉතිරිලා තිනවා. ඒකෙන් පළවෙනි වටේ ධාවනය කරද්දී ප්‍රේක්ෂකාගාරයේ සියලුම දෙනා වගේ මෙයාට හූ කියනවා. ඒ කියන්නේ මෙයාට විහිළු කරනවා තරඟයේ අවසන් වෙලා තියද්දිත් මෙයා විතරක් තනියම දුවනවා කියලා. හැබැයි ඒත් එයා තරඟේ අතහරින්නේ නැහැ. ඊළඟ වටේ දුවද්දී මුළු ප්‍රේක්ෂකාගාරයේම කිසිම සද්දයක් බද්දයක් නැතුව මෙයා දිහා බලන් ඉන්නවා මෙයා මේ මොකද කරන්නේ කියලා. ඉතින් ඒ විදිහට එයා දෙවැනි වටේත් අවසන් කරනවා. තුන්වැනි වටේ සහ හතරවැනි වටේ දුවද්දී 60,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙයා වෙනුවෙන් නැගිටලා මෙයාව දිරිගන්වනවා. ඒත් එක්කම ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක්ගෙන් කමෝන් සිලෝන් කියන වචනෙත් අහන්න ලැබෙනවා. අවසානයේදී සියලුම ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිටලා මෙයාට ගෞරව කරනවා. අවසානයේදී රන් පදක්කම දිනාගත්ත බිලි මේල්ස්ට වඩා අවධානයක් ලොකු ආදරයක් මෙයා ඒ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙලා හිටපු ප්‍රේක්ෂකයන්ගෙන් ලබා ගන්නවා. තරඟයේ සම්පූර්ණයෙන්ම මේ විදිහට අවසන් වෙද්දී රන් පදක්කම දිනාගත්ත ඇමරිකාවේ බිලි මේල්ස් කියන්නේ මේ රන් පදක්කම අයිති මට නෙවෙයි. මේ රන් පදක්කම අයිති රණතුංග කරුණානන්දට කියලා. එදා ඒ පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 10,000 ඉසව්වෙන් ලංකාවෙන් සහභාගී වුණු රණතුංග කරුණානන්ද පරාජයට පත් වුණාට ඔහුගේ ඒ පරාජය තුළ ලොකු ජයග්‍රහණයක් සැඟවිලා තිබ්බ කියන එක අපි හැමෝම දැනගත යුතු කාරණාවක්. දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වුණු ජපානයේ මිනිසුන්ට නැගී සිටින්න මේ රණතුංග කරුණානන්ද ලොකු ආදර්ශයක් කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද ජපානයේ පෙළපොත්වලට ධෛර්යවන්ත මිනිසා නමින් මේ රණතුංග කරුණානන්දගේ කතාව අන්තර්ගත කරලා තියෙනවා. ජපානය වගේ දැවැන්ත රාජ්‍යයක නැගී සිටීමට අපේ රටේ පුද්ගලයෙක් දායක වුණා කියද්දී ඒක අපිට ලොකු ආඩම්බරයක්. හැබැයි අපේ රටේ ඒ වගේ මිනිස්සුන්ට අද තැනක් නැහැ. මේ ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි ගොඩක් දක්ෂ මිනිස්සුන්ට ලංකාවේ අද තැනක් නැහැ. ඉතින් ඒ ගැන ඇත්තටම ගොඩක් කනගාටුයි. ජපානය වගේ දෙවැන්ත රාජ්‍ය ඔවුන්ගේ නැගී සිටීමට රණතුංග කරුණානන්දගේ කතාව ආදර්ශයට ගන්නවා. හැබැයි ලංකාවේ මිනිස්සු රණතුංග කරුණානන්ද වෙනුවෙන් මොනවද කරේ? අඩුම තරමේ මේ කතාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඉතින් ඒක ගොඩක් කනගාටුවට කාරණාවක්. ඒ වගේම තමයි අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ මේ රණතුංග කරුණානන්ද කියන අසහාය ක්‍රීඩකයා ඉගෙනුම ලබන්නේ ගම්පල නගරයේ පිහිටි ජිනරාජ පිරිම් විදුහලේ. ඉතින් මටත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද ජිනරාජ පිරිම් විදුහල කියන්නේ මගේ පාසල. ඉතින් අපි පුංචි කාලේදී පාසලේ ගුරුවරුන්ගෙන් අහපු හරිම ලස්සන කතාවක් තමයි මේක. ඉතින් මේ ගැන ඔයා දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නරයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලේ රතු වඩ බන්නක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම් වෙමු. සීලම දිනාට සුබ දවසක්.